කොරෝනා වසංගතයේ හේතුවෙන් රට වසා දමන දමා තිබූ කාලේ ඔබතුමා ඒ කාලෙන් යම්කිසි වැදගත් ප්‍රයෝජනයක් ගත්තා කියලා අපිට ආරංචියක් ලැබුණා. මොකද්ද ඔබතුමා ඒ කාලේ කරේ? ඒ කාලේ තමයි මම මේක ලියන්න පටන් ගත්තේ. 2020 අප්‍රේල් 5 වෙනිදා තමයි මම මේක ලියන්න පටන් ගත්තේ. ඒ කාලේ වෙනකොට ගම්පහ දිස්ත්‍රික්කයට දිගටම පොලිසියට නීතිය පනවලා තිබුණා. ඒ කාලේ තුල තමයි මම මේක ලියුවේ. අනිත් එක මාත් කොරෝනා රෝගීන් බවට පත් වෙලා පඩියට රෝහලේ දිනදා හතරක් එකලා වෛද්‍යවරුන්ගේ බැල්මයට උපකාරයක් තිබේ. මම මෙලක ආවා. ඊට පස්සේ තමයි මේ පොත ගැන ලියන්න මම පටන් ගත්තේ. ඒක මගේ මතකයෙන් ලියවුණු ස්වචරිතාවධානයක් හැටියට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මෙතෙන්දී මට වුමනා කරව අතීත මතක ඔස්සේ වර්තමානයට ඇවිත් වර්තමානයේ නැවත අනාගතයට ඇවිත් මා ඒ කාල පරිච්ඡේද තුල විඳි අත්දැකීම් සහ මගේ නිරීක්ෂණ මෙමගින් ඉදිරිපත් කරන්න. මෙම පොත ආරම්භ වෙන්නේ මගේ කුඩා කාලයේ අත්දැකීම් සමග. එකල මා විසින් කියවා තිබූ මා සිද්ගත්ම කෘතිය වූයේ කේම් සිරිසින නමැති ලේඛක විසින් ලියන ලද ගෝර්කි චරිතයයි. එය ප්‍රබන්ධ කතාවක් නොවේ. හිරිහැර දුක් කම් කටුළු විඳමින් මහා ලේඛක වූවාට පත් වූ මිනිසෙකු පිළිබඳ කතාන්තරයකි. එම කෘතිය එකල මට මහා අනුප්‍රාණයක් සැපයූ කෘතියක් වූයේය. ශිෂ්‍යවට කණ්ඩායමට බැඳී කටයුතු කිරීම ලෙහෙසු අපහසු කටයුත්තක් නොවන බව තේරුම් ගියද ඒට මගේ කැමැත්තක් වූයේය. වසරකට දෙවරක් පමණ පාසලේම කඳවුරක් පැවැත්වේ. දවසක්ම අපි පාසලේ නැවතී සිටිය යුතුය. කවුරු සමග එක් වී ආහාර පිසගත යුතු වූයේය. ගුරුතුමාද අප සමග පාසලේම සිටිය යුතුය. රෑෙහි පැය කිහිපයක් වූ විදුහලේ නොසිටි අවස්ථාවක කුරුම්බා කඩන්නට අපි කිහිප දෙනෙකු තීරණය කළා. කුරුම්බා කඩන්නට ගසට යන්න සිදුවේ මට. ගහේ කරටියට නැග කුරුම්බා දෙක තුනක් කැඩීම අවාසනාවක මහත. මා ගසෙන් බසිනට සූදානම් වෙත්න ගස මුල සිට මා දෙස විදුලි පහන දල්වාගෙන සිටියේ ගුරුතුමායි. ගසින් බසිනට තිබූ හදිස්සිය නිසා ඇඳ සිටි සරම ගැලවී බිමට වැටි. ගුරුතුමා තවමත් මා දෙස විදුලි පහන දල්වාගෙන සිටියි. ගසෙන් බැස්ස මට තිබූ හදිස්සිය නිසා සරම ගන්නට අමතක විය. එවක අපේ උපගොල්පුතුමා වූයේ මහාචාර්ය කාල් ගුණවර්ධන මහතායි. විශ්වවිද්‍යාලයේ මුල්ම ගිහි උපගොල්පුතුමා වූයේ එතුමාය. පැලිවුඩ විශ්වවිද්‍යාල භූමියේ වූයේ භික්ෂූන් සඳහා වූ නේවාසික ආගාර කරුණු විට ශිෂ්‍යයන් සඳහා එකම නේවාසික ආගාරයකි. එහි සිටියේ නාහෙට නාහන ශිෂ්‍ය පිරිසකි. ඒ නියම නාමය ධර්මාලෝක ශාලාව වුවද ඔවුන්යට නම තබා තිබුණේ මාතර භවන් ලෙසටය. එයට හේතුව වූයේ එහි සිටි හැම කෙනෙක්ම මාතරින් පැමිණි අය වූ නිසායි. උපකුල්පතිතුමා විශ්වවිද්‍යාලයට පැමිණෙන විට ඌවකින් එතුමා පිළිගැනීම ඔවුන්ගේ සිරිතක්ව පැවතිනි. රෑෙහි භූමිය පුරා උල්ගස් වලින් කුරුම්බා කඩාගෙන කන වූ ආර පුරා කුරුම්බා කෝම විසුරාතරි ලැබීමද ඔවුන්ගේ යහපත් පුරුදු වලින් එකක් වූයේය. දිනක් අනපේක්ෂිත ආකාරයට උපකරපුතුමා අප කැඳවන ලද්දේ. හේතුව කුමක් දැ නොදක්ව එතුමා හමුවන්නට ගියේ චකිතයකින්. ලබන සෞඳ ඉඳලා ඔය දෙන්න ධර්මාලෝක නේවාසික ආගාරයේ පදිංචිට එන්න ඕන. පල්ලිගුරු නිවාස පාලක හැටියට කටයුතු කරන්න ඕන. මේක මගේ අණක්. කුලපතිතුමා කතා කරගෙන ගියේ අපට වචනයක් හෝ කියන්නට ඉඩක් නොතබමිනි. සර් අපට එකපාට මෙහෙම කරන්න බෑනි. ඉන්න තැන්වලට නෝටිස් දෙන්න තියෙනවා. එසේ කීවේ පතිරාජය. ඒවා මගේ ප්‍රශ්න නෙවෙයි. ලබන සවුන් ඉඳලා මෙහෙ පදිංචිට එන්න ඕන.
අපට එතුමාගේ අනට අකීකරු විය නොහැකිය. බෙහෙවින්න බැගෑපත් ආකාරයට මා එතුමාගෙන් විමසා සිටියේ අප එහි පැමිණිය යුත්තේ ඇයි කියාය. ඒකේ ඉන්න කොල්ලෝ මං එනකොට හැමදාම හෝ කියනවා. කුරුම්බ කාලා පාරේ කුරුම්බ දාලා තියෙනවා. මේව නවත්තන්න ඕන. ඉන්නේ හට එතුමා කිසිවක් කියවේ නැත. අපි කරබාගෙන පොකුලපති කාවණයෙන් පිටවීම. පතිත් මාත් නැවතී සිටියේ එකම ශාලාවේ උඩු මහලේ කාමර දෙකය. එදා පති කාමරේ නොසිටියේ. ඇයම රෑක් හැම කන්නේ වාසිකාගාරයට ඇතුළු වන දොරටුව ළඟදී කිසියකු උඩ සිට මා මත වතුර භාගයක් වත් කරන ලද්දේ මා නැහැවී ගියේ. ඉක්මනින්ම කාමරයට ගියම ඇඟ පිස්සාගෙන අලුත් ඇඳුමක් දැලාගෙන පොතක් කියවන්නට පටන් ගතිමි. මිනිත්තු පහකට පමණ පසු මගේ දොරට තට්ටු කරන හඬක් ඇසෙයි. එක් ශිෂ්‍යයෙක් කාමරයට පැමිණියේය. කවුද සර්ට බකට් කරා කියලා ආරංචි එකයි බලන්න ආවේ. ඔහු කීවේ නෑ එහෙම දෙයක් වුණේ නෑ මං තේමිලා නෑනේ. මම ඔහුට පැවසියෙමි. ඔහුට පසුව සිසුන් කීප දෙනෙකු පැමිණියේ ඒ පිළිබඳව විපරම් කර බලන්නටය. ඔවුන් හිතන්නට ඇත්තේ මා කලබලව ඔවුන්ට බැනවදීවි කියායි. එවැන්නක් මාතින් සිදු නොවීම ඔවුන් අපේක්ෂා කළ දේ නොවේ. දින දෙකකට පමණ පසුව නිවාසිකාගාරයේ සියලු සිසුන් කැඳවා මම ඕන නැවතුවෙමි. ඔයලත් මාතර මාත් මාතර. ඒක නිසා ඕන නැති ඇහුල ඌල ඇති කරගන්න ඕන නෑ. මට ඔහෙලගේම වෙන්න ඕන මෙච්චරයි. වෙන වෙලාවලට කොච්චර හෝ කිව්වත් කමක් නෑ. උපපුලුත්පත් මායනලාට හෝ කියන්න එපා. ඒ වගේම කොච්චර කුරුම්බ කියවත් මට කමන්නෑ. හැබැයි කුරුම්බ කොම පාර දාන්න එපා. මම ඔවුන්ට වැඩින්නත් දෙයක් නොකියෙමි. හෝ කීම නැවතිනි. කුරුම්බාගෑම දිගටම සිදුවුවේ ඒත් පාරේ කුරුම්බා නොදමන්නට ඔහු පරිස්සම් වූ. සමහර දෙන්න කුරුම්බා ගැන දික්තුනක් මගේ දුර ඉදිරියට තබා තිබිණි. සිත්නරු බින් බුදන්නාවන්ට විජයබාහෝ විසින් ප්‍රදානය කරලද මේ සන්නස. ඒක තියෙන්නේ ඒක සන්නස ප්‍රදානය කළේ කුඩා කාලයේ තමා විනි දුක්ගැහැට සහ මහත් පැතියෙන් නොවුන් ආරක්ෂා කිරීම හේතුවෙන් ඊට කෘතුගුණ සැලකීමක් වශයෙන් මෙම සන්නස ප්‍රදානය කොට ඇත්තේ කුඩා කාලයේ තමාවෙන් දුක්ගැහැට මෙතරම් ව්‍යුර්ථව ප්‍රකාශ කළ කිසිම රජෙකු ලෝක ඉතිහාසයේ නොමැති තරම්ය. තමා කුඩා කල වනයේ සැඟවී ගත කළ කටුක ජීවිතය විජේබාහු රජතුමා විසින් හැඟීම් බරව නොසඟවා මේ සන්නසේදී ප්‍රකාශ කරයි. වනයේ සංගව සිටියේදී කෑමට ගත හැකි කොළ අල වැල ආදියෙන් සිය පවුලම පෝෂණය කරමින් තැන් තැන්වල ඇති සතුරු උපත් පිළිබඳ විපරම් කර ඒවායේ ආරක්ෂා කරමින්ද සතුරන් හා යුද කර රෝහණ දේශයේ තමාට පක්ෂපාත කරවීමෙන්ද තමා රාජ්‍යත්වයට පත්කිරීම දක්වාම බුදල්නාවන් සිතුල කැපකිරීම හා මෙහෙවර විජයබාහු රජ මෙම සන්නස මගින් ප්‍රකාශ කරනු ලබනවා. අග්නිදිග ආසියාවේ සිටි මුල්ම ගරිල්ලා සටන් කරුවා වන්නේ විජයබාහු මිස දුටුගැමුණු නොවේ. විජයබාහු යටපත් කොටගෙන දුටුගැමුණු ඉස්මත් වූයේ සංඝයා වහන්සේලාගේ උපකාර හා උදව් නිසායි. දැනට අනුරාධපුර කෞතුකාගාරයේ සුරක්ෂිතව ඇති මෙම සන්නසට මෙයට වඩා අවධානයක් මාතරයන්ගෙන් හිමි විය යුතුයි මට සිතේ. පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු වල පසුව නැවත විශ්වවිද්‍යාල සේවයට එක්වුමා. ගත කළේ අලස සුවයකින් කිසිවක් නොලියූ කාලයකින්. මේ කාලයේ නැවත වරක් ලිවීම සඳහා මා යොමු කළේ ආචාර්ය ඩිනාර්ථ සමාතාය. මට එතුමා මුලින්ම මුණ ගැසුනේ චිත්‍රපට සංස්ථාව මගින් ප්‍රවත්තන ලැබූ ප්‍රථම තිර නාටක පාඨමාලාවේදීය. එම පාඨමාලාවට ටීවී ඉලංගරත්න මහතාද සහභාගී වූයේ කිසියම් චිත්‍රපටයක් අරභය ආරියදාස මහතා ඉදිරිපත් කළ කරුණක් පිළිබඳව සභාවේදී මගේ එකඟතාව පාලනය කළේ. අප දෙදෙනා අතර එදින ඇති වූ අදහස් හෝ මාර්ග මට එතුමා හඳුනා ගන්නට මඟ පාදන ලද්දේ.
අප විශ්වවිද්‍යාලයේ අන්තිම ආරම්භ කළ සංවිධානයේ බාහිර දේශකයෙක් වශයෙන් එතුමා සති අන්තවල පැමිණීම අපේ ඇසුර වඩා සමීප කරන ලද්දේ ප්‍රියමනාප සිද්ධාන්තා සුළු ගති පැවතුම් තිබූ එතුමා එකල ලේක් හවුස් ආයතනයේ නව යුගය පුවත්පතේ කතුවරයා වූයේ දිනක් අප කතා බහේදී සිටි අවස්ථාවක එතුමා මට අපූර්ව යෝජනාවක් ඉදිරිපත් කළේ නිකං කාලේ නාස්තිකරණයකේ ඔයට පුළුවන් නේ අපේ පත්‍රයට ලියන්න එතුමන් ඉදිරිපත් කළේ සිද්ගන්නා සුමු අදවක අදහසක් වුවද නැවත ලියන්නට පටන් ගන්නට මට මහ කම්මැලිකමක් සිතුනි එතුමාගේ ඇවටෙල්ල නිසාම නව යුගයට ලියන්නට පටන් ගතිමි දෙසතියකට වරක් මට ලිපි පෙළක් ලියන්නට සිදු වේ පසුව එහෙම ලිපි පොතක් ලෙස පිළිවෙලට සකස් කොට ප්‍රකාශනය සඳහා අපේ ප්‍රකාශන සමාගම අයිතිකරු වූ අපගේ මිත්‍රයෙකු ආනන්ද භාරදී වූයේ සංස්කෘතිය සමාජ මුහුණුවර නැමැති පොත සකස් කළේ එකල සිංහල අංශයට අලුතෙන් එක් කළ සංස්කෘතිය විෂය සඳහා පුරෝගාමී කෘතියක් වශයෙන් මගේ ප්‍රාර්ථනා වූයේ එම විෂය සඳහා අලුතෙන් පොතපත ලියන්නට අපගේ අනුප්‍රාප්තිකයන්ට එය අනුප්‍රාණයක් වේවා යන්නේ එහෙත් තවමත් යන්නක් සිදුවුවා පෙනෙන්නට නැත සංස්කෘතිය සමාජ මුහුණුවර කෘතියට 1984 වර්ෂයේදී රාජ්‍ය සාහිත්‍ය සම්මානයක් හිමි වූයේය.